විදුහල්පති වැටු විෂමතාව සහ නූතන අධ්‍යාපන අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් අද අභයාරාම පරිශ්‍රයේදී පැවැත්ුණා. එම අවස්ථාවට පක්ෂ රැසක නායකින් මෙන්ම සමාජිකින්ද එක්ව සිටියා. ගුරුවරයා කියලා කියන්නේ ජාතියේ නියමුවේ. ගුරුවරයා කියලා කියන්නේ ජාතියේ පෙරගමන් කරුවේ. නමුත් කනගාටුවෙන් අර කියන්න වෙලා තිබෙනවාද දිශාපාම පරපුර ජාතියේ පෙරගමන් කරුවෝ ජාතියේ නියමුවෝ අද මහපාරට බැහැලා මගේ විශ්වාසය ප්‍රකාශනය මේ සර්වපාක් සමුළුවේ ඔබතුමාලාට ඉදිරිපත් කරනවා. එම ප්‍රකාශනය තුළ අපි යෝජනා හයක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනා හයට ඉදිරිපත් කරන්නට ඔබේ අනුමැතියට ඉදිරිපත් කරන්නට මම යෝජනා කරනවා. වහන්සේගේ අනුශාසනාවේ සඳහන් කළා වගේම වහන්සේගේ අනුශාසනාවට කරුණෝලට මමත් එකඟ වෙනවා. මේ වැටුප් විෂමතාවය ප්‍රධාන වශයෙන්ම නැති කළ යුතුයි කියන ප්‍රතිපත්තිමය අදහසට සහ තීරණයට මමත් මගේ පක්ෂියත් එකඟ වෙනවා. ඒක නිසා මේ වැටුප් විෂමතාවයන් නැති කර ගුරු සේවයට සාධාරණ වැටුප් ක්‍රමයක් ගෞරවනීය වැටුප් ක්‍රමයක් ලබා දීම ඉතාමත් අවශ්‍යයි. රටක දියුණුව තීරණය වෙන සාධක දෙකක් තමයි විශේෂයෙන්ම මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් ඉඩම් ප්‍රතිපත්තියත්. දැන් අපි මේ ප්‍රතිපත්ති දෙක හදාගන්න අවුරුදු මගේ මට්ටමින් අවුරුදු 20කට වැඩි කාලයක් අපි උත්සාහ කරනවා. නමුත් මේ රටේ 15 වන දේශපාලන නායකින්ට ඒවයි ඌමනාවක් නැතිකම නිසා අපිත් අසරණ තත්ත්වයට තමයි පත් වෙලා ඉන්නේ. අපි අහන්න ඕන ප්‍රශ්නයක් 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ගේ අභිවෘද්ධිය මේ රටේ ප්‍රමුඛතාවය වන්නේ නැද්ද? විපක්ෂ නායකවරයා හැටියට මේ සයවැදෑරුම් ක්‍රියාවලිය ප්‍රායෝගිකව ඉදිරියට ගෙන යාම උදෙසා අපට ලබා දිය හැකි උපරිම දායකත්වය උපරිම ශක්තිය මේ රටේ 43 ලක්ෂයක් දරු පරපුර වෙනුවෙන් පාසල් සිසු දරුපුර වෙනුවෙන් ඒ වගේම 2,47,000ක් ගුරු පරපුර වෙනුවෙන් අපි යුතුයකම් ඉෂ්ට කරන්නට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙදෙන් තොරව සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.